අද අපි බලමු කොහොමද අපි මැට්‍රික්ස් එකක් ක්‍රියේට් කරගන්නේ ඒ වගේම කොහොමද මැට්‍රික්ස් එකේ තියෙන එලිමන්ට්ස් වලට ඇක්සස් කරන්නේ ඒ වගේ දේවල් කීපයක් ගැන මෙතනදී එතකොට අපි මැට්‍රික්ස් එකක් ක්‍රියේට් කරද්දී අපි ඒක කොටු වරණක් ඇතුළ දෙන්න ඕනේ ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ ඇරේ එකක් සහ මැට්‍රික්ස් එකක් සරලවම ක්‍රියේට් කරගත්තා අපිට ඒක ඇසයින් කරන්න පුළුවන් වේරියබල් එකකට මම මොකක් හරි නමක් දෙන්නම් මම x කියලා දෙන්නම් හරි එතකොට මේ විදිහට කොටු වරණක් ඇතුලේ අපිට මේකේ එලිමන්ට් ටික දෙන්න පුළුවන් එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි දෙවෙනි මෙතන 1 හිස්තැනක් තියලා 2 හිස්තැනක් තියලා 3 කියලා දෙනවා ඊට පස්සේ මේ හිස්තැනෙන් අපි කරේ මේකේ තියෙන කොලම් ටික වෙන් කරපු එක මේ පළවෙනි කොලම් එක දෙවෙනි කොලම් එක තුන්වෙනි කොලම් එක ඒ විදිහට ඒ වගේම අපිට මේකම කරන්න පුළුවන් 1, 2, 3 කියලා දාලා මේකෙදිත් එතකොට අපි කරලා තියෙන්නේ කොලම් වෙන් කරපු එක එතකොට අපිට ඒ වගේම රෝ වෙන් කරන්න පුළුවන් සෙමි කොලන් එකේ එතකොට මේ විදිහට දැන් අපි එක රෝ එකක් මේ විදිහට හදාගත්තා ඊට පස්සේ ඊළඟ රෝ එකට යන්න මම සෙමි කොලන් එකක් දෙනවා ඊට පස්සේ අපි දෙමු 4, 5, 6 කියලා හරි එතකොට අපි මෙතන රෝ දෙකක් හදාගෙන තියෙනවා මේ පළවෙනි රෝ එක මේ දෙවෙනි රෝ එක ඒ වගේම කොලම් 1 2 3 හැම එකෙම කොලම් 3 ගන්න තියෙනවා හරිනේ දැන් මම මේක ඉන්ට්‍රෝ බන්නා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන එතකොට රෝ දෙකක් තියෙන කොලම් 3ක් තියෙන මැට්‍රික්ස් එකක් අපිට මේ විදිහට තමයි එතකොට මැට්‍රික්ස් එක ක්‍රියේට් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු මේ අපි ක්‍රියේට් කරගත්ත මැට්‍රික්ස් එකේ කොහොමද අපි එලිමන්ට් වලට ඇක්සස් කරන්නේ කියලා ඒ කියන්නේ මේකේ දැන් එලිමන්ට් ඔක්කොම තියෙනවානේ 6ක් තියෙනවානේ අපි කොහොමද මේ එලිමන්ට් 6ට ඇක්සස් කරන්නේ අපි මේ විදිහට ඇක්සස් කරද්දී මුලින්ම අපි වේරියබල් එකේ නම දෙන්න ඕනේ මේක ස්ටෝර් කරලා තියෙනවා මම x කියලා දෙනවා ඊට පස්සේ වරහණක් දාලා ඒක ඇතුළේ දෙන්න ඕනේ අපිට ඕනේ එලිමන්ට් එක තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක ඒ කියන්නේ ඒක තියෙන රෝ එක සහ කොලම් එක දැන් හිතන්න මට මේ 5 කියන වැලියු එකට ඇක්සස් කරන්න ඕන ගියා. එතකොට ඒක තියෙන රෝ එක අපි මුලින්ම බලන්න ඕනේ. එතකොට මේක තියෙන්නේ මේ පළවෙනි රෝ එක ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි රෝ එක. එතකොට 5 කියන එක තියෙන්නේ දෙවෙනි රෝ එකේ. ඊට පස්සේ මම 2 කියන එක දෙනවා. ඊට පස්සේ ක්‍රමාවක් දානවා. ඊට පස්සේ කොලම් එක දෙන්න ඕනේ. 5 කියන එලිමන්ට් එක තියෙන. එතකොට ඒක තියෙන්නේ පළවෙනි කොලම් එකේ නෙමෙයි දෙවෙනි කොලම් එකේ. එතකොට ආපහු 2 කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මම එන්ටර් බන්නා. එතකොට ආන්සර් එක 5 කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි බලමු මේ 3 කියන එලිමන්ට් එකට ඇක්සස් කරන්න කොහොමද කියලා. එතකොට අපි x කියන වේරියබල් එක දෙන්න ඕනේ. ඊට පස්සේ වරහණක් ඇතුලේ ඒ 3 කියන එලිමන්ට් එකට දාලා රෝ නම්බර් එක 1. ඊට පස්සේ කමාවක් දාලා ඒකට දාලා කොලම් නම්බර් එක 3. ඊට පස්සේ එන්ටර් දුවම ආන්සර් එක 3යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේකේ සම්පූර්ණ කොලම් එකක් ඒ වගේම සම්පූර්ණ රෝ එකක් ඇක්සස් කරන්න. දැන් හිතන්නකෝ මේ විදිහට අපිට 3 6 කියන කොලම් එක ඇක්සස් කරන්න ඕනේ කියලා. එතකොට ඒ විදිහට අපිට අර විදිහට වේරියබල් එක දීලා වරහණක් ඇතුලේ තමයි ඒක ඇක්සස් කරන්න ඕනේ. එතකොට දැන් මේ 3 6 කියන එක තියෙන රෝ එක බැලුවොත් අපි පළවෙනි එකේ තියෙන 3 කියන එක දෙවෙනි රෝ එකේ තියෙන 6 කියන එක. එතකොට අපිට රෝ ඔක්කොම එපේ. ඒ හින්දා අපිට මෙතනදී කෝලන් එකක් දෙන්න පුළුවන්. එතකොට කෝලන් එකෙන් කියවෙන්නේ ඒ තියෙන රෝ ඔක්කොම කියන එක. ඊට පස්සේ කමාවක් දාලා කොලම් නම්බර් එක 1 2 3 3 කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම එන්ටර් වන්නා. හරි. එතකොට 3 6 කියන එක ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම තමයි අපිට රෝ එකක් ගන්න ඕන නම් එතකොට අපිට රෝ එකක් ගන්න ඕන නම් සම්පූර්ණයෙන්ම රෝ නම්බර් එක විදියට අදාළ අගේ තියලා කොලම් නම්බර් එක විදියට කොලන් එකක් දෙන්න ඕනේ. මම මේ විදියට x කියන වේරියබල් එක දෙනවා. ඊට පස්සේ මේ එතකොට පළවෙනි රෝ එක දෙවෙනි රෝ එකනේ. එතකොට අපිට 4 5 කියන එක ගන්න ඕන නම් ඒක තියෙන දෙවෙනි රෝ එකේ එතකොට 2 කියන එක දෙනවා. ඊට පස්සේ ක්‍රමාවක් දාලා එතකොට 4 5 කියන එක කොලම් ඔක්කොගෙම තියෙනවානේ. පළවෙනි කොලම් එකේ 4, දෙවෙනි කොලම් එකේ 5, තුන්වෙනි කොලම් එකේ 6. එතකොට ඒකෙදි මම මෙතනට දෙන්න ඕනේ කොලන් එක. ඊට පස්සේ එන්ටර් ගුහම 4 5 6 කියන එක අපිට ඩිස්ප්ලේ වෙනවා. හරි. ඊට පස්සේ මම කමාන්ඩ් වින්ඩෝ ක්ලියර් කරගන්නම්. හරි. එතකොට අපි කතා කරේ මැට්‍රික්ස් ගැනනේ. එතකොට මේ වෙක්ට එක කියන්නේ මේ මැට්‍රික්ස් වල විශේෂ අවස්ථාවක්. මැට්‍රික්ස් එකේ එතකොට කොලම් කීපයක් සහ රෝ කීපයක් තියෙන්න පුළුවන්. වෙක්ට එක තියෙන්න පුළුවන් එක්ක කොලම් එකක්, එහෙම නැත්නම් රෝ එකක්. උදාහරණයක් විදිහට මම x කියලා වේරියබල් එකක් හඳුන්වන්නම්. ඒකට එතකොට මම කොටු වරහන් ඇතුලේ මේ විදිහට දෙනවා. 1, 2, 3. එතකොට මේ අපි හදාගෙන තියෙන වෙක්ට එක. ඊට පස්සේ අපි මේ විදිහටම තවත් වෙක්ට එකක් හදාගමු y කියලා. මේ විදිහට දෙනවා 4 5 6. හරි. එතකොට අපි xy කියලා වෙක්ට දෙකක් හදාගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ වෙක්ට දෙක එකට එකතු කරන්නේ. ඒ කියන්නේ ඇඩිෂන් එක නෙමෙයි කොහොමද මේ වෙක්ට දෙක ජොයින් කරන්නේ කියලා. එතකොට අපිට මෙහෙම පුළුවන් මම set කියලා වේරියබල් එකක් හදාගන්න. කොටු වරණක් ඇතුලේ මම මේ විදිහට දෙනවා. x හිස්තනක් තියලා y කියන එක දෙනවා. හරි. ඊට පස්සේ enter ගුහම ඔයාලට පේනවා අපි අර කලින් හදාගත්ත x සහ y කියන වෙක්ට දෙක join වෙලා මේ විදිහට තනි වෙක්ට එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒතර අපි මේ join කරේ row matrix දෙකන්නේ. දැන් අපි බලමු කොහොමද column matrix දෙකක් මේ විදිහට එකතු කරන්න කියලා.
මං CSC command එක උදා කරනවා ඊට පස්සේ මං x කියලා variable එකක් create කරගන්නවා ඒක මං හදාගන්නේ column matrix එකක් එක semicolon දෙක semicolon මම මෙතන semicolon එක යොදා ගන්නවා හරි ඊට පස්සේ මම ඒ විදිහට y කියලා variable එකකට හදා ගන්නවා තවත් column matrix එකක් මං දෙන්නම් මේ විදිහට 4 semicolon 5 semicolon 6 හරි ඊට පස්සේ මම මෙතන semicolon එකක් යොදා ගන්නවා අපිට ඕන නම් මේ දෙක අපු බලන්න පුළුවන් මං x කියලා දෙන්න එතකොට මේ විදිහට column matrix එකක් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම y වලටත් දුන්නොත් ඒත් ආපහු column matrix එකක් බලා ගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ මේ දෙකත් කොහොමද join කරන්නේ කියලා මම set කියලා variable එකක් හදා ගන්නවා ඊට පස්සේ square bracket ඇතුලේ මේ විදිහට x is තැනක් y කියන එක දෙනවා එතකොට මේ විදිහට row 3ක් තියෙන column 2ක් තියෙන matrix එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මම තවත් උදාහරණයක් පෙන්නන්නම් ඒත් මං x කියලා variable එකක් හදා ගන්නවා අපිට මොකක් හරි පරාසයක අගයන් ටිකක් දෙන්නත් පුළුවන් ඒකට ඒතකොට මුලින්ම අපි දෙන්න ඕනේ ආරම්භක අවස්ථාව ආරම්භක අවස්ථාව විදිහට මම මෙතනදී උදාහරණයක් විදිහට බිංදුව කියන එක දෙන්නම් ඊට පස්සේ මෙතනදී කෝලන් එක දෙන්න ඕනේ කෝලන් එක දීලා ඊට පස්සේ අපි දෙන්න ඕනේ ඉන්ක්‍රිමන්ට් එක ඒ කියන්නේ ස්ටෙප් සයිස් එක ඒ කියන්නේ කීයකින් වැඩි වෙන්න ඕනද කියන එක මම මෙතන දෙනවා 0.1 කින් වැඩි වෙන්න ඕනේ ඊට පස්සේ අන්තිමට දෙන්න ඕනේ n2 ඒ කියන්නේ කීය වෙනකන් කියලා මම 1 කියන එක දෙන්නම් එතකොට මේකේ තියෙන්නේ බිංදුවේ ඉඳන් 1 වෙනකන් 0.11 වැඩි වී අපි මේක බලමු කොහොමද එන්නේ කියලා උත්තරේ හරි එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් මුලින්ම මෙතන බිංදුව ඊට පස්සේ 0.1 ඊට පස්සේ 0.2 ඒ විදිහට 1ට යනකම් මෙතනදී එතකොට ඇවිල්ලා තියෙනවා ඒ වගේම මම ඊට පස්සේ y කියලා variable එකක් හදා ගන්නවා ඒකට දෙන්නේ අපි x වලදී හදාගත්ත value වල sin අගේ sin x කියලා එතකොට මෙතනදී බලා ගන්න පුළුවන් අපි x වලට value 11ක් දීලා තියෙනවා එතකොට y වලටත් අපිට value 11ක් එනවා මේ හැම x අගයන්ටම අදාළ sin value එක අපි බලමු මේක හරි එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ බලමු කොහොමද අපි මේ matrix එක elements delete කරන්නේ කියලා මම මුලින්ම variable එක හදාගෙන ඉඳලා මම a කියලා දෙන්නම් ඒක ඒකට මම matrix එකක් දෙන්නම් මේ විදිහට 1 2 semicolon 3 4 හරි එතකොට මේ විදිහට 2 2 matrix එකක් අපිට බලා ගන්න පුළුවන් මේක එතකොට අපිට element delete කරන්න පුළුවන් row එකක් විදිහට සහ column එකක් විදිහට ඒ කියන්නේ අපිට එක්ක row එකක් delete කරන්න පුළුවන් එහෙම නැත්නම් column එකක් delete කරන්න පුළුවන් ඒ දෙය කරන්න මෙහෙමයි. ඒතර මම මේ a කියන variable එක හඳුන්වනවා. ඊට පස්සේ ඒකේ වරහණක් දාලා අපි දෙන්න ඕනේ delete කරන්න ඕනේ අදාළ row එක හෝ column එක. හිතන්නකෝ මට මේ 2 4 කියන එක delete කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දෙවෙනි column එක තමයි delete කරන්න ඕනේ. ඒතර මම මේ විදිහට දෙනවා. ඒතර මේ 2 4 කියන එකට අදාළ row ඔක්කොම ඕනේ. එහෙනම් මම මෙතන colon එකක් දීලා ඊට පස්සේ comma වක් දාලා ඊට පස්සේ අදාළ column number එක දෙනවා. ඒතර column number එක 2. එතකොට ඒක සමාන කරනවා මම කන්ටෙන්ට් එකක් නැති ස්ක්වයර් බ්‍රැකට් එකක් දාලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට අවසානයේදී ඉතිරි වෙන row එක සහ row එක හෝ column එක මේ විදියට බලා ගන්න පුළුවන්. දැන් අපි delete කරේ 2 4 කියන එක. එතකොට අවසානයේදී ඒක සමාන වෙලා තියෙනවා 1 3 කියන එකට විතරයි. හරි එතකොට අද අපි කතා කරේ කොහොමද matrix එකක් create කරන්නේ. ඒ වගේම කොහොමද matrix ke element වලට access කරන්නේ. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරා කොහොමද මැට්‍රික්ස් එක තියෙන එලිමන්ට් රෝ එකක් හෝ කොලම් එකක් ඩිලීට් කරන්න කියලා. එහෙනම් මම ගිහින් එන්නම්.